ජේසු පිහිටයි. නැවතත් ඔබත් එක්ක දවසේ වචනය මෙනෙහි කරන්නටයි මේ සැරසෙන්නේ. අද දවසේදී ඔබත් එක්ක බෙදා ගන්නට යන තේමාව තමයි මරණය නතර කරන්න. මරණය නතර කරන්න. අද සුවිශේෂී ක්‍රිස්තුස් වහන්සේ ළඟට සුදෝ මතයතුමා කියන විදියට එනවා. එක ප්‍රධානී කැවිල්ලක මගේ දරුවා මැරිලා මොනවා හරි දෙයක් කරා. වහන්සේට පුළුවන්. ක්‍රිස්තුස් වහන්සේට තව සිද්ධියක් හම්බ වෙනවා. ඒ සිද්ධිය හම්බ වෙන්නේ ස්ත්‍රියක් එක්ක. සුව නොවන ලෙඩක් සුවය වෙනුවෙන් අදිෂ්ඨානශීලීව ඇවිල්ලා ක්‍රිස්තුස් වහන්සේගේ සල්ව අල්ලන කාන්තාවකගේ සුවය. ඒ වගේම මේ මියගිය දරුවවත් නැගිටවනවා. අපි මරණයට බයයි. මරණයට බයයි. ඇයි බය? සමහරක් අය කියනවා මම මැරෙන්න බය නැහැ කියලා. නමුත් මරණයට බය මරණය ඇතුලේ ඒ අතරමඟ තියෙන වේදනාවට බය නිසා. ඒ නිසා ඒගොල්ලෝ කියනවා මා ඕනම් මාව මරන්න හැබැයි මට රිදෙන්න බෑ. තවත් සමහරක් කට්ටිය කියනවා මැරුණොත් හොඳයි කියලා. නමුත් මගේ ළඟ ඉන්න කෙනෙක් මැරෙනවට මං අකමැති. ඇයි? අපිව මුණ ගැහෙන්නේ නැති නිසා. අපි වෙන් වෙන නිසා. මේ ආකාරයෙන් මරණය අපේ මනසට ගිහින් තියෙන අපිව නතර කරන, අපිව වෙන් කරන, අපිව රිදවන මාතෘකාවක් විදියට. ක්‍රිස්තුස් වහන්සේ අද අපිට කියනවා මරණය නතර කරන දෙයක් බවට පත් කරගන්න එපා. උන්වහන්සේ මැරිලා උත්ථාන වෙච්ච කෙනෙක් නෙමෙයි. මරණය පරාජය කරලා උත්ථානය වෙච්ච සම්විධානන් වහන්සේ කෙනෙක්. ඒ නිසා මරණයට නතර කරන්න දීලා මරණය පරාජය කරන්න බෑ. මරණයට නතර නොවි අපි මරණය සමග ජීවනයේ ගමනක් යන්නටයි ඕන. ලෙඩ දුක තිබ්බා. නමුත් මේ ස්ත්‍රිය මරණය දුක කරදරය පරාජය කරමින් ජීවනයට ගිය ස්ත්‍රියක්. මරණය නතර කළයි කියන දේ දැනුණත් ජීවනය දෙන්න පුළුවන් ස්වාමීන් වහන්සේට මේ මරණය අරහා යන්නට පුළුවන් කියලා මේ ප්‍රධානියා දැක්කා. ඒ නිසා ඒ දරුවා නැගිට්ටා. ඒ නිසා මරණය මේ ජීවිතේ නතර කරන දෙයක් බවට අපි හිතන් ඉන්නවා. අද ඉඳලා නතර කරමු. මරණය අපිව සදාකාලික ජීවිතයට එතෙර කරන දෙයක් බවට අපි මෙනෙහි කරමු. නතර නොවේ මරණේ ජීවනයට ගමන් කරමු. ජෙසුස් වහන්සේ.